ඔන්න අද මං ඔයාට කියලා දෙන්න හදන්නේ රසම රස රස කැවෙල්ල. හරිම ලැස්සේ හදාගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක් ගත්තම හදාගන්නත් පුළුවන්. ටී ටයිම් එකට එහෙම විනාඩි 15ක් විතර යනකොට හදාගන්නත් පුළුවන්. හදාගන්න අරගත්ත දේවල් ටික සුපුරුදු පරිදි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලම කජු මද ටිකක් බදගමු. මං අරගත්ත පුහුලං කජු පියලි 5ක් විතර. ඒ ටික මම මේ විදිහට පොඩි පොඩි කෑලි වලට කඩලා තමයි බදගන්නේ. ඔන්න රට කජු නම් ගන්න පුළුවන්. අමුගතිය යනකම් බදිනට පස්සේ ලිපෙන් අයින් කරගන්න. දැම්මා වෙන භාජනයක් අරගෙන කෝම්ප්ලා පුරවල මේස හැඳි 4ක් දාගන්නවා. ඒකට සීනි ග්‍රෑම් 100කුත් එකතු කරගන්න. වැලිලා තේ හැඳි 4න් එකක්. ලුණු එකතු කරගන්න ඇඟිලි දෙකකට අහු වෙන තරම් වගේ. ෆුඩ් කලරින් මම බින්දු දෙකක් වගේ එකතු කරගත්තා. කැමති නම් එකතු කරගන්නේ නැතුව ඉන්න පුළුවන්. දැන් මම එකතු කරගන්නේ ඇල්ලතුරු අඬ කෝප්පයකින් එකක්. මිලිලීටර් වලින් නම් 200ක් විතර. ඊට පස්සේ සීනි ටික දිය වෙනකන් හොඳට කලවම් කරගන්න. සීනි ටික දිය වුණාට පස්සේ පුළුවන් ඔයාට ලිපේ තියලා හැඳි ගන්න පටන් ගන්න. නැත්තම් අඩි අල්ලන්න බලනවා ඉක්මනින්ම. විනාඩි 2-3ක් වගේ යනකොට ඝන වෙන්න පටන් ගන්නවා. ඒ හින්දා එක දිගට හැඳි ගාගෙන යන ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන. මෙන්න මේ විදිහට මිශ්‍රණය එක තැන තියෙන පදමක් වෙනවා. ඔන්න දැන් මම එකතු කරගන්නවා බටර් මේස හැඳා. මේ වෙනුවට ඔයාට ගී තෙල් ගන්න පුළුවන්. පොල් තෙල් ගන්නත් පුළුවන් සුදු පොල් තෙල්. ඉතින් ටිකක් කළා යනකොට සේරම ටික එකට අරගන්න පුළුවන් පදමක් වෙනවා. මෙන්න මේ විදිහට. ඔන්න දැන් මම එකතු කරගන්නවා අර බැදගත් කජු ටික. කජු ටික එකතු කරගත්තට පස්සේ පුළුවන් ඔයාට ලිපෙන් අයින් කරගෙන සෙට් කරගන්න භාජනයට දාගන්න. ඉතින් මේ භාජනය බටර් පොඩ්ඩක් ගාලා ගන්න. දැන් හොඳට නිවෙන්න තියන්න පැය දෙකක් තුනක්. එතකොට මෙන්න මේ විදිහට සෙට් වෙලා තියෙනවා. ෆ්‍රිජ් එකට දාන්න ඕනේ නැහැ, නිවෙනවත් එක්කම සෙට් වෙනවා. ගලවලා අරගෙන කැමති හැඩයකට කෑලි කපා ගන්න පුළුවන් ඊට පස්සේ. ඉතින් ඔන්න ඒ විදිහට ගොඩක්ම ලෑස්තියෙන් රස කැවිල්ලක් හදාගන්න පුළුවන් ඉක්මනින්ම. මස්කට් වගේ හරිම රසයි, අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. කහපාටම ඕනේ, ඔයා කැමති වර්ණයක් තියෙනවා නම් එකතු කරගෙන හදාගන්න පුළුවන්. කලරින් එකතු කරගන්න කැමති නැත්නම් සීනි පොඩ්ඩක් කැරමල් කරලා ගන්න. ගිහින් එන්න ආයෙත් ඉක්මනින්ම හම්බවෙමු ලෑස්ති රෙසිපි එකකින්. ඔයාලට සුබ දවසක්.